මම ඇමතිවර විදියට පත් වෙලා ක්‍රිකට තාක්ෂටික කමිටුවත් ති එකයන්නේ නීති අනුව පත්රන ක්‍රිකට් තාක්ෂණක කමිටුව ටෙක්කල් කමිටි ටෙක්නිකල් කමිටියකට මම පත් කළේ සනජ්ජාය සූරිය මහත්ම චරිත්සේනානායක මහත්ම අසන්තදි මෙල් මහත්ම වගේම ෆර්වේ මාරු මහත්ම. ර දෙනා පත්රේ එතුමලා පත්කල්ලා දවස්කීපයක් යන්න වනේ නෑ ජාතයන්තර ක්‍රිකට් කවන්සල මම මේරට ක්‍රිකට් වල ලොකු සේවයක් කරපු පුද්ගලයෙක් විදිට අදත්ඒේ ගෞරවේ මට තියෙන සනත් ජයසුරයේ මත්මයේ වගකීම පැවරුව මෙතුමලට හැබ පත්කල්ල සතියක් යන්න කලින් ආවා ජාතයන්තර ක්‍රකට් කවන්සලේ දූෂණ විරෝධී පිළිබඳ ප්‍රධානයක් ඇලෙක්ස් මාර්ශල් මහත්ම ඇවිල්ල මාත එක කිවවේ කිසි සත් යිසූරියය මහත්මා මැක්්ෆික්සිං සම්බන්ධයෙන් අපිට සැක පහල වනා පිකරපු පරීක්ෂණයකටත් අනුව මේක කිවේ ශ්‍රී ලංකා ක්‍රිකට්ගේ යනවා සැක පහල වුණ ිවිභර්ෂනයකුත් කරලා තියෙනවා එනිසා කිසිම කොන්දේසියන් කිසිම කොන් දේශයක් ඇයටතේ ඔවුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට සම්බන්ධ වන කිසිදු කටයුත්තක් සඳහා සහභාගී කර නොගත යුතුයි. මම සතුටු වෙනවා එතුමාද ප්‍රධාන ප්‍රදේශක දියට කටයුතු කන්නවා එතකොට එදා එක නීතියක්ද අද එක නීතියක් ද එදා එක නීතියක් වෙන්න කොහොමද යියට අද කොහොමද ප්‍රධාන විදායක නිලධාරයා ලංකාවට පැමිණානේ ජේ ඇලඩස් මහත්ම එතෝට එදා රෂාන් රණ සිංහව ක්‍රීඩා ඇමතිවරයා විදිට හමුුවවෙන්න බෑකිව්ව ජෙෆලඩයිස් මහත් මා දැනෑ විල ඇමතිවරයා හම්බෙනවන්නේ එතකොනිකම් මේ ලබැන්දියාවක් පිළිබඳ පේනවාන එනිසා මේ මේ පිළිබඳව මම මෙට එහා කතා කරන්නේ නෑ ි මේට එහ කතා කරන්නේ නෑ. මෙතුමලත් ඒ පිළිබඳව වැඩිදුර කරනු කාරණා කියාව. ති මම දකින්නේ එකමදේ මේ රටේ දෙකෝට විසිලක්ෂයක් ආදරය කරන ක්‍රිකට මේ රටේ දෙකෝට විසිලක්ෂය. අද පුංචි දරුවගේ ඉදලා. ආදරය කරන ක්‍රිකට් වැටල තියන තත්ත්වය පිළිබඳව කියන්න ඕනේ නෑ එක උනේ කොහොමද කියන එක. දන්නවා මොද ේතුව ම අමාත්‍යවරයා විදිහයට පත්වුණනාට පස්සේ ඔය බෝඩ්ඩ එක ගෙනල්ල මංකිව්ේ වැරදි ගොඩක් තියෙනවා මොද අරගලේ වෙලාවනි දරුණු අරගලයා අරගලේ වෙලාවේ මෙයායයි හොඳ බයිකින් හිටියේ ද කන්නවෙයි කියලා අරගලේ වෙලාවේ ම ක්‍රිකට් එකේ විදායි කමිටුව ගෙනල් කිව්ව හරියට කරන්න වඕන ප්‍රශ්න ගොඩත් තියෙනවා පහුග කාලයවා වෙනම නීතිය පැත්තෙන් අපි විමර්ශනය කරමු ැයි මේවලේ ක්‍රියා හරියට කරන්න නඕන කියලා කිව්ව එක කිය කටයුතු කිරීමේ ප්‍රතිඵල ඔබ දන්න ඕනේ. මොකදද ප්‍රතිඵාලය ඔය ඉන්දියාව පරත්දපු ඔස්ට්‍රලියයානු කන්ඩායම ඔය කණඩායම ගියවුරුද්දේනවා ලංකාවට මඟකයිකිව අපේ කණ්ඩායම ලෝකෂූරයෝ කිය ම අදත් විශ්වාස කරන. ඒ කණඩාම ෝස්ට්‍රේලයානු ය ක්ඩායම අපි ලංකාේති පැරැදුවන එක් දින තරගාවලියත් පැරද්දවා විශ්යි විස තරගාවලියත් පැරදවා එදා අජුර් රඩතුග මැත්තුමා ජාතික ක්‍රීඩා සභාවය සභහපතිවරයා විදියට ඒ හැම තැනකදිම මැදිහත්වීම ඒ අධීක්ෂණය තාක්ෂණික පැත්තෙන් තාක්ෂණික කමිටුව අපිට ලබල දුන්නා ඒවගේම තමා එතනින් පස්සේ ආසියානු කුසලානයත් ඉට ලකු යිත එකකක් දෙන්න ුනාා දැන් කතා කරනවා දහනමයෙන් පහල තරගේ ලංකාවේ පැවැත්වන්න බැරිවීම ගැන. කිමුූල් කඳුරු හෙල්නො හැබ හැපේරටේ පවත් අන්න බා යන කුසලානේ ඩුබයිවලට ගෙනනිච් හටි මතක තින. බැයිකට තරය අපි විරද්ධ වුණානනි.ඒ විරුද්ධ වෙද්ජින ගෙනිච්චේ. හැබ ඒගෙන හිල්ලත් අප බලපෑමත් එක්ක කොහොමහරි මේ පාල්ලෙ ඇගි හන් ැරුණ ගෙහිද ක්ඩායම හරිර ජයග්‍රහණ ගත්තා එත නි හට මොකක්ද වනේ. එත නියහට වනේ මොකක්ද වෙන මොකුත් නෙමෙයි ඇල්ලු අඋඩ සාගල් රත්නායක මහත් මෑලකට ගියා ඒ හර ජනාධිපත්තු මාලඟකට ගියා ඒ ගිහිල්ලා කිසිම ක්‍රමවේදයක් නැති නිසා මුොදු මාල දන්නවා එල්ප එල්ලකට අනුමැතිය නොදනකොටම එල්ප එල්කට අනුමැතිය නොදුන්නේ ගන් අපි අධ්‍යයනය කරා අප සාකච්ඡා කර කරපු හම ප්‍රශ්න විශාල ප්‍රමාණයඇතිය නො අනුමැතිෙන් නොදුන්න හම ජනාධිපත්තුමා ගිහිල්ලා එ තරගාවලියයට සහභාගීමෙන් නිලා අනුමැතික් ලබා දුන්න එතකොට මොකක්දුණේ මමාර පාර්ලිමේන්තුවේද එයා මොකෙක්දකිව්වා වගේ ශ්‍රී ලංකා ක්‍රිකට්ා තනය හිතුව ඇමති මොකෙක්ද කියලා ඇමති මොකෙක්ද කියලා ඇමති මොෙද කිය ්‍රී ංකාක ක්‍රිකට් එක හිතුව මොදඒට වැඩා උඩල්ලට පස්සේ අනුමැතියක් ලබා දුන්න තරගාවලියකට ජනාධිපතිවරයා සහභාග වුණට පස්සේ. තිග එතනින් පස්සේ මගේ පාලනයෙන් සම්පූර්ණ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ක්‍රීඩා ස පාලනයෙන් සම්පූර්ණයෙන්ම ගිලිවුුණා. කඩා වැටීම ඔබලට පැහැදිලිෝ පේන ඇති. එනිසා මේට දූෂණය තොර රටක් විදිහයට ඉස්සර හට න්නනම්. දූෂණය නතරවෙන්නත් ඕන ඒකට විගනය හර වෙන විකල්පයක් ඇත්ත නෑ වෙන අ දෂන, දූෂනය කියලා වෛර වපුරවපුරගහිල ටක්කැ දෙන්නෙත් නෑ. වෛරෙන් රටක් ගොදන්න බෑ. වෛර කල්ල කවදා වෛරයෙන් වෛරයෙන් නොසන්සිදේ. බුදු අදන බුදුරජාණන් වහන්සේ දේශනා කල්ලති. එනිසා වෛරකිරීම නෙමෙයි වෙන්න ඕන ප්‍රතිකර්ම, දූෂණයට ප්‍රතිකාරර්මය විගණනය ශක්තිමත් කිරීම. ඒවගේ විගන කාධිපත්තුමා දෙන වාර්තාවලට පයිං ගැසීමේ ඒවට අනුව කටයුතු කිරීම. ඒවට කටයුතු කරන්න නම් විගන කාධිපතිර දෙන්න ඕන අධිකරන බලය.ඒ ඒවගේම නීතිපතිවරයා. නීතිපතිවරයට මං මේ විගන වාර්තාාවට අනුව ක්‍රියාමාර්ග ගන්න කිවේ අගෝස්තු මාසසි විසි පස්ුුවෙන්ද. හැබයි වට වගකීමක් වගවීමක් නෑනේ. නීති අත්තිබ බනං. විගණන වාර්තාවක් නීතිපතිට ඇවිල්ලා දිනාහ තක්කෝ දාහතරක් ඇදුල්ට අධිකරණ ක්‍රියාමාර්ගවලට යා යුතුය කියලා නීතිපති බැඳිලා ඉන්නවා. රටේ වගකීම නෑ වගවීමනෑ. මොකද ග්‍රාම සයෝකටත් තියන වගකීමයි වගවීමයි. මොකද සබෘදධි නිලධාරියයට තියන වගකීමයි වගවීමයි. මොකද සංවර්ධන් නිලධාරයටට තියන වගකීමයි වගවීමයි. එතන ඉඳලා උඩටම මේ රටේ වගකීමකුත් නෑ වගවීම කුත්න රට අර කොල්ලන් එ භාසාාවෙන් කිය නොනම් කෙලවෙන්නේ හෙතුව මෙතන. මෙදා ඇත්ත කතා විගණනය ශක්තිමන්නං වගකීමයි වගවීමයි හරියට අහදලා තියෙනවා නම් හැමදේම වෙනුව. මෙන්න මේ ටික තමයි විශේෂයෙන් මට පැහැදිලි කරන්තියෙන්නේ තින් ක්‍රිකට් එකම ඇති අපි ආදර්ශයට අරගන මේ රට ගොඩනගන්න. එතකොට රටත් හැදී ්‍රීඩාවත් හැදයි ආර්ථිකයත් හැදේ සමාජතත්ත්වවෙත් හැදේ ක්‍රිකට් එකත් හැදයි. එක නිසා තමයි මම කිව්වේ පාර්ලිමේන්තුේදී මඟ එකත් නැවත තහවුරු කරනවා මේ වෙලාවේ මාවල වෙලා ගෙදර ගියත් ඊළඟ ජනාධිපතිවරණයෙන් රටේ ප්‍රශ්නය ක්‍රිකට් ප්‍රශ්නේ දෙකම අපි විසඳ ගමයි කියලා. බෝොමස්තුති.